ක්ෂණවේදය සඳහා විද්‍යාවහදාරණ දූලපුතාල දහතුන ශස්වේණයට අදාළ කණ්ඩාංක ජාමිතිය පාඩමක් එක්ක තමා අද ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් දේපුතේ දලපුතාලට මතකනං අපි මේ පාඩම්මාලාව පස්වෙනි දවසට තමාද මේ කණ්ඩාංක ජාමිතිය කොටස ඔයාලත් එක්ක ඉදිරිපත් කරන්නේ කණ්ඩාංක ජාමිතියේ සරල රේකාව සම්බන්ධයෙන් වූ සිද්ධාන්ත අධ්‍යයනයේ සම්පූර්ණ කරගනෑවිල්ලා මෙතෙක් ඉගෙනගත්ත සම්පූර්ණ සිද්ධාන්ත ඒකරාශී කරලා අද විභාග ප්‍රශ්නෝලට මුහුණ දෙන්නේ කොහොමද ඔබ මේ එකතු කරගත්ත දැනුම. නැත අපි ඒඒක පාඩමින් පාඩමට එකක කොටසින් කොටසට හඳුනාගත්ත ඉගෙනුම් පල යොදාගෙන ඔබ විභාගේදී ඔබේ පළදාව ගොඩ නගා ගන්නේෙම නැත ඔබ ප්‍රශ්නයකට සාර්ථකෝව මුහුණ දීලා ඔබ ලුණු අතරට යන්නේ කොහොමද කියන. කාරනාව තහවුරු කරගැනීම සඳහා අපි මේ ප්‍රශ්න පත්්‍ර ඔස්සේ සකස්කරපු විෂයකරුණු මතක් කර ගැනීමක්, අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් දුවපුතේ අද මේකේ අවසාන අධියර ඔබට අද ලස්සන තහවුරුවීමක් වෙයි අපි මෙතෙක් ඉගෙන ගත්ත හැම රුණක්. සම්පූර්ණයෙන්ම විභාගේ ඉලක්ක කරගෙන අපිට දැනුම එකරාශී කරලා ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණාව. දූලපුතාලට අපි මෙතෙක් ඉගෙනගෙනපු පද්ධතිය හඳුනාගත්තු. නැත්තම් සාරාංස මතක් කිරීමක් කලොත්. අපි නිපනතාවේ විදිට මේ පාඩ මේ හයවැනි පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොත්තු වනේ දුවපුතේ මේ කාටිසියානු, කණ්ඩාංක තලය භාවිතා කරලා ඒකජ ශ්‍රිතය සහ වර්ගජ ශ්‍රිතය විර්ශණය කිරීමයි කිය නිපනතාවේ ඔස්සේ. අපි එහි පළවෙනි අධියර. ඒකජ ස්්‍රිතේ එහෙමනැත්තං සරල රේකාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරගෙනාව. ඒඇයටතේ අපි පෙරපාඩම් හතරක් ඔස්සේ මේ පලවෙනි නිපුනතාවේ, හය දෙක්ක නිපනතාවේසා හයත් තුන නිපනතාවේ කියෙන නිපනතාමට්ටම් තුන කතා කලා. මේකද හඒක නිපනතාවේ යටතේ දූලපුතාලට මතකයි. අපි මතක් කරගත්තේ. සරල රේකාාවක, දිගසෙවීම සම්බන්ධයෙන්. ඒකයන්නේ සරල රේකාවේ දෙකලවර කණ්ඩාංක දීල තියෙනවන දෙකෙලවර කණ්ඩාංක දන්න අවස්ථාවද. සරල රේකාවේ දිගසව වැන්නේ කහොමද කියන මාත්‍රෘකාාව අපි පලවෙනි නිපනතාවේ යටතේ පූර්ණය කලා. ඉට පසේ හයයි දෙක නිපනතාවේ යටතේ දූලපුතාලට මතකයි. මේ සරල රේකාවක මධ්‍ය ලක්ෂයේ. හරි මැද ලක්ෂයේ කණ්ඩාංක ලබාගන්න කොහොමද කියන. කාරණාව අපි දීර්ගව සාකච්ඡා කරලා ගැටලි විසඳල අපේ නිපනතාවේ අත්පත් කරගත්ත. ඊට පසේ හයයි තුන නිපනතාවේ යටතේ අපි කතා කළේ සර්ල රේකාවක වීජීය නිරූපණය. වයි සමානයි Mමක් දනසී ප්‍රස්ථාරයට කොහොමද අපිට දෙනලද රේකාවක් සකස් කරගන්නේ. ට එතනද අනුක්‍රමණය කියන්නේ මොකක්ද අන්තක්කන්්ඩේ කියන්නේ මොකක්්දක කියන කාරණ හඳුනාගෙන දෙනලද අනුක්‍රමණ අන්තක්කණ්ඩ යොදාගෙන සර්ලරේකාවේ සමීකරණය හදාගන්න හැටිත් සර්ලරේකාවේ සමීකරන දීල තිබුණොත් එය ඇසුරු කරගෙන අනුක්‍රමණේ සසා අන්තක්කණ්ඩේ තහවුරු කරගන්න හැටිත් අපි අධදේනය කලා ඒ වගේම දවේපතේ අපි එදා දවසිද කතා කලාා මේ සර්ලරේකාවක අනුක්‍රමණය සම්බන්ධ වූ විශේෂල ලක්ෂණ තියන්නේ විශේෂල ක්ෂණ නැත්තං අනුක්‍රමණය ඇසරු කරගෙන අපිට ගන්න පුලුවන් තීරණ මනවාද කියන කරුණුත් අපි අධ්‍යේනය කලා මෙන්න මේ කරුණු ටික අපි සාරාංශ වසයෙන් අද දවසේ මතක් කරගෙන අපි ගිහිම් බලමු අපි ටෝන කරන විභාග ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්නේ කොහොම දැයි කියන කාරණාව. තින් දූලපුතාලා මේ සාරාංස මතක්කිරීමට අවධානියයොමු කළ. දැන් මේ අපි පලවෙනි දවස්සේ හඳුනාගත්ත නිපනතාවේ. බලන්න මෙහි තියෙන ඉගෙනුම් පලය තමයි ඕපට මේ. පෙන්නුම් කරලා තියෙන්නේ සල්ල රේකාවට අදාළ දෙකලවර ලක්ෂදයක කණ්ඩාංක දීල තියන ඕොනේද. මේක ඒ කියල ලක්ෂයක් පොදුවේ X. වවන් කියන කණ්ඩාංකයෙන් නිරූපණ වෙනව ගැන මෙතන අක්ෂේදිගේ යම්මාගේකුත් වයි අක්ෂේදිගේ යම්මාගේකුත් තුළින් අපිට මේ. ලක්‍ෂය හඳුනාගන්න පුොල. තොට කෙලවර බී ලක්ෂය දැ මේ කියන්නේ මේ අපි සල්ල රේකාවක් හඳුනාගත් තොත්දුවේ පුතේ මේ සල්ල රේකාවේ දෙකලෙවර පෙන්නුම් කරන තියෙන ලක්ෂ දෙකනේද. තුොකට ඒ දෙකලවර පෙන්නුම් කරලා තියෙන ලක්ෂ දෙක තමා අපි මේ එක ඒවන් ලක්ෂය කියල මෙතනා දුනාගෙන තියන්නේ. මෙතන බී ලක්ෂයේ කියලා හඳනා ගෙන තියන්නේ. මෙන්න මේ ඒ ලක්ෂයේ කණ්ඩාංක තමා X1 වවන් කියල පෙන්න්නේ. තොට බී ලක්ෂයේ කණ්ඩාක්ක තමා X2. යිට කියල පෙන්න්නේ එහෙම ක්ඩාංක දෙක දන්න දෑඇතවට මෙතන යම්කිසි අගයන් දෙකක් නේනේද දෙයිපා එකයි තුනා අධී වශයෙන් තියෙන අගයන් දෙකක් තමාමී පොදු නිරූපණය මෙහෙම තියෙන අවස්ථාවේ අපිට ලැබෙන මේ ABC.AB. රේකාවේ දිග මෙන්න මේ සමීකරණය තුලින් ලබාගන්න පුල මේ සමීකරණය කියන්නෙමකක්ද. එක් කණ්ඩාංක දෙකේ වෙනස? ර්රන්න වයිකණ්ඩාංක දෙකේ වෙනස වර්ග කරන්න. ඒ දෙන්නගේ එකතුවාරගෙන එයාගේ වර්ග මූලි. මේ දෙන්නගේ එකතුව ගත්තොත් එෙන්නේ රේකාවේ වර්ගය කියන එක. අප අර පයිතකරත් සම්බන්ධය ඇසුරින්ඒමත් මේක පදේ හැදන ඇටි. අපි එදා දවසේ තුළ සාකච්ඡාවට බඳුන් කලා. ඇතකොට මෙන්න මේ එක් කණ්ඩාංක දෙකේ වෙනස කියන්නේ මෙන්න මේ රේකාවේ දිග. වයිකණ්ඩාංක දෙකේකි්වෙ මේ රේකාවේ. ග නැතන් සිර රේකාාවව දිග ඔය දෙන්න අරගෙන ඒ දෙන්නගේ වර්ගවල එකතුවිං ලැබෙන්නේඒ.. රේකාවි වර්ගය එනම් එයාගේ වර්ග මූලය ගැනීම තුළින් අපට මේ ඒ. රේකාවේ දිග හොයා ගන්න පුළුව. තුොඩේ පලවෙනි නිපුනතාවේ යටතේ අපි කරපු මතක් කර ගැනීම රේකාවක දිගහ යන්න කිව්වොත් එහෙම එක්කණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතුකිරීම වයිකණ්ඩාංකවල වෙනසේ වර්ගය වර්ග මූලේ. ඒක මතකයි ඊළංඟට අපි දෙවෙනි නිපුනතාවේ යටතේ හඳුනාගත්තතා පුතේ ොකක්ද. ඒ විදිටම දෙකලවර ලක්ෂ දෙහක කණ්ඩාංක දීල තියෙනවන ඒ රේකාවේ මධ්‍යලක්ෂේ ස්ොයාගන්නා ආකාරේ. දැ මේ විදිට මේ ඉස්සෙල්ල වගේම රේකාවක් දීල තියනවා. ඒ ඒකාවේ දෙකළවර කණ්ඩාංක තමා දීලතියන්. දෙකළවර කණ්ඩාංක X1Y1, X2Y2 කියලා. දීල තියෙන අවස්ථාවේදී මේක හරි මැද ලක්ෂේ. මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක හොයා ගන්න ඕනුනොත් මෙෙන්න්න අපි යොදාගන්නාවූ පොදු ක්‍රමේ. අදාලෙ එක් කණ්ඩාංක දෙකේ එකතු අරගත්ත දෙකින් බෙදුව වයිකණ්ඩාංකකේ එකතු අරගත්ත දෙකින්. එතනින් අපිට මේ මිඩ් පොයින්් එක කියන්න මේ ම් කියල ලක්‍ෂය න්ඳුනාගත්තේ ඔයාලට මේක කැමති ගාන තුළ නිරූපණය කරන කැමති අකුරකින් මේක නිරූපනය කරගන්න පුළුවන් කොහොමුණත් සංකල්පය වෙන්නේ එක්කණ්ඩාංක දෙකේ එකතුව මේ පැත්තර තියනරඒකාව හරි මැද එක්කණ්ඩාංක දෙකේ එකතුව දෙකෙන් බෙදුව වයිකන්්ඩාංක දෙකේ එකතුව දෙකින් බෙදවා තවට එතන මැදේනෝ ඒ දෙන්න ඔස්සේ ගියාම න්න මි් පොයින්ට්ක මදධ්‍ය ලක්ෂේ කණ්ඩාන්ක ලබාගන්න පොලුවන් ඇත ොටි මේ දෙවෙනි නිපනතාවත් මේ විදිහයට ආන්ඳුනා ගත්තට පස්සද අපි තුන්වෙනි කාරණාවටගේ අනුක්‍රමණය න සරලරේකාව සම්බන්ධයෙන් තොරොතුරද්‍යයනය කලා ඒකද අපිට ඔන්නු අනුක්‍රමණය කියනෙ කොහයාගන්න අන්තක්කණ්ඩය කියන කොහයාගන්න තොට මේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය ඇසුරෙන් වයි සමාන එමෙක්ස් දනසේ කියන සමීකරණය ගොඩනගත්. තකොට අනුක්‍රමණය කියන තනි ආරනාව නැත අපි එම් කියල හඳුන්න නොමේ අනුක්‍රමණය සංකේතවත් කරන්න. මේම් ගයාගේ හොයාගන්න ඕනුනොත්. අපි යොදාගන්න සූත්‍රය තම අප මේ පෙන්නුම් කල දදු ලපුතාලට මතකයි. වයිකන්ඩාංක වෙනස බෙදීම Xකණ්ඩාංක වෙනස. තොට වයිකන්්ඩාංක වෙනස බෙදීම එක්කන්ඩාංක වෙනස කියන මේ. ස්තරේයට අපි ජාමිතික නිරූපනය වජයේ නිරූපණයක් පෙන්නුවොත් වයි වෙනසවෙන්නේ වයිටෝරින වයි වන්නේ ගැන හළ කණ්ඩාංකෙන් පාලකණ්ඩාන්කේ අඩු කලා වයි අක්ෂය ඔස්සේ. ඒ විදියටම xක් අක්සය ඔස්සේක්ටරින X1 විදියට ඒලක්සේ වෙනස ගත්තාම අපිට මේ දෙන්නගේ බෙදීමෙන්ගෙන උත්තරේ. අනුක්‍රමණය කියලා න ද ලපතාලට මතකයි මේ අනුක්‍රමණය කියනක අප යර්ථ දැක්වේ. එක්සක්ෂේ දනදිසාාව සමඟ අඳනු ලබන සරලරේකාව දක්වන කෝනයේ ටෑන්නගේ. නද එක්සක්ෂේ දනදිසා සමඟ අන්ඳනු ලබන සරලරේකාව ඇතිකරගන්න කෝනේ ටෑන් අගේ. එහෙමනත්තම අදාලරේකාවේ ආනති. රේකාවේ ආනතිය තමා අපි මේ විදියට මේ අනුක්‍රමණය යටතේ හොයාගත්තේ ඒ අනුක්‍රමණයේ සොයා ගැනීම අපි මේ වීජය වශයෙන් මෙහෙම ලබාගෙනීවර වෙලා ඊට පසේ අපි අන්තක් කණ්ඩයත් හොයා ගත්තා අන්තක් කණ්ඩය කියලා අදහස් කළේමකක්ද. අපි මේ විදියට අපේ ප්‍රස්ථාරය තුළ අඳනු ලබන සරලරේකාව ව්‍යක්ෂය චේදනය කරන ලක්ෂයේ අගේ. එහෙමනෙත්තං මූල ලක්ෂේ නං වයියවල්ට තියෙන උස. ේකාවක ඇපෙන තැනට තියෙන උස. තොන මේ සී කියනාගේත් හොයාගත්තට පස්ෙද. ඔන්න ඔයාගයන්දක මේ පොදු සමීකරණයට වයි සමානයි. Mක් ධැනසී කියන පපුදු සමීකරණයට ආදේශ කිරීම තුළින් අපිට දෙනලද සරල රේකාාවක වීජීය සමීකරණය හඳුනාගන්න. න්ම තිය ොට අපි මේක මේ වයි සමාන එම්මෙක් සාකාරයෙන් හදාගත්තායිම් පස්සෙපුතේ අපිට මේ ඇසුරු කරගෙන අනිකුත් විස්තර ගැන මේ රේකාව අඳින්න නැතුව. රේකාවට අදාළ සියලු තොරතුරු අපිට මේ සමීකරණය තුළින් විස්තර කරගන්න හඳුනාගන්න පුළුව. ඒකට තමා අපි මේ වීජ. නිරූපනයක් හඳනා ත්තේ. ඊළඟට අපි මේ නිපනතාවේ යට තේම මේ තුන්ගෙන නිපනතාවේ යට තේම තව අපි කතා කලා. අනුක්‍රමණය ගත්තහම සල්ලරේකා දෙකක චේදන ලක්ෂේකන්නේෙ. යම් අවස්ථාවක සරලරේකා දෙකක් එකනෙක චේදනය වෙන අවස්ථාවී, ්ඩාංක ඔයන්න කිවෝ ද මේ බලන්න. අපිට මේ පෙන්නලතියෙන සරලරේකා දෙක. මෙන්න මේ ලක්ෂේදී චේදරය වෙනවනේද. මෙන්නම චේදන ලක්ෂයේ කණ්ඩාංක. දෙන්නටම පොදුලක්ෂයේ කණ්ඩාංක ඔයන්න කිවෝත් අපි කරන්නමකක්ද. දෙනලද සරලරේකා දෙකට මෙන්න මේ වගේ වයිසාමාන එමක්ස් දනසී. රේකා දෙකක් කෙනවා, ඒ රේකා දෙක සමගාමී සමීකරණයක් විසඳනාකාරෙෙන් විසඳගත්තවොත්. එතකොට ලැබෙන කණ්ඩාංක දෙක තමා. අපිට මේ රේකා දෙකේ පුදු ලක්ෂයේවත් චේදන ලක්ෂය වෙන්. මේ පැත්තිෙන් එක්සගේ ලැබෙනවා, මේ පැත්තෙන් වයිගේ ලැබෙන. එතකට මේ වගේ සමීකරන දෙකක්. සමගාමී සමීකරන විසඳන ස්වරූපයෙන් විසඳලා අපිට පුළුවන් සර්ල රේකා දෙක චේදන ලක්ෂයේ කණ්ඩාංක. ග දැ න්න දලපතාලට ඒ කරුණත් අප සවිස්තරව සාකච්ඡා කලා අද දවසේ ගැටලුවල්ට යන්න පෙරාතුව පොටි මතක් කිරීමක් තමා ඔය යාලට ඉදිරිපත් කලේ. ඒකම අපි හඳුනාගත්තපුතේ සර්ලරේකා දෙක් එකනිකට සමාන්තරව ගමන් කරන බව පේනවන. අපිට සර්ලරේකා දෙකක් කණ්ඩාංක පද්ධතිය තුළ මෙන්න මෙහෙම එකනිකට සමාන්තරව ගමන් කරන බව පේනවනං. මෙවැනි රේකා දෙේක අනුක්‍රමණ දෙක. සමාන වෙන්න ඕන තකොට මේකට අනුක්‍රමණය එම සමානයි දෙක කියලා ලැබුණනං ස්තිර වශයෙන්ම මේ රේකාවටත් අනුක්‍රමණය ලැබන්න ඕනේ එම් සමානයි දෙක. එනම් රේකා දෙකක් සමාන්ත්‍ර වන අවස්ථාවලදී. ඒවාඒ අනුක්‍රමණ සමානවේ කියන කරුණාපි අධ්‍යයනය කරලා තහවුරු කරගත්තා. ඊට පස්සිද අපි ඒකම අනුක්‍රමණය ලක්ෂණයක් විදිහට ඉගෙන ගත්තා. එකනෙකට ලම්බක සරල රේකා දෙකක් තියෙනවන. රේකා දෙක එකිනෙකට ලම්භක වෙනවන දැ මේ විදිහ තනි රේකාව ඊට ලම්බකවා අනිත්‍රේකාව ගමන් කරලා තියෙනවාවන. කියන දෙන්න චේදනය වෙන්නේ. අන්සකා අනුවක ස්වරූපයෙන් නං මෙන්න මේ දෙන්නගේ අනුක්‍රමණවල අගයන් දෙක ගුණකලොත් ලැබෙන් ඕන රින එක කියන අගේ. එහම් අනුක්‍රමණ දෙකේ ගුණිතය, රින්න එක වෙලා තියෙනවනං ස්තෙරෝමයේ රේකා දෙක එකන එකට ලම්භකාකාරෙන් පිහිටන්න ඕන්. කෙනෙකට ලම්භකාරයෙන් පිහිටන බෞද්ත් අහවුරු කරගන්න තියෙන ලක්‍ෂණය තමයි. අපි ලබාගන්න අනුක්‍රමණ දෙකේ ගුණිතේ එක අනුක්‍රමණය ඉම්වන් කියලගත්තොත්, අනික අනුක්‍රමණයම්ට කියලගත්තොත් මේ දෙන්නගේ ගුණිතයට ලැබිල එ ඕනේ රින්න එක කියන පිළිතුර. ඔන්න ඔය අවස්ථාව අපි අනුක්‍රමණයට අදාලි ඊළඟ. සම්බන්ධතාවේ නැත්ත හඳුනාගන්න ඕන්න ලක්ෂණයේ විදියට කතා කළ. මේ හැම කරුණක්ම ඔබ මීට පෙර ලොකුවට ගනන් හදලේ ගැන පෙරදිනවලට ඔබ දිගටමසාභාගනා නන්දුවේපුතේ. අද මේ සම්පූර්ණ පාඩ මේ මේ කියන කරුණු ඔබ මීට කලින් තවුරු කරගත්ත කරුණු. ඔය කියන සාරාන්ස මතක්කිරීම් සමූහත් එක්ක එකතු කරගෙන. අපිට පුළුවන විවාාග ප්‍රශ්නවලට ගිහිම් බලන්න මෙතෙක්කාආපු ගැටලුවෙන් ගැටලුවට. සාකච්චා කරගෙන ගියාම දූලපුතාලට තේරෙයි. අපිට ඉතාම සාර්ථකව අපේ දැනුම යොදාගෙන අපි එකතු කරගත්ත දැනුම් පද්ධතිය තුළේ අහලා තියෙන කණ්ඩාංක ජාමිතිය ආශ්‍රීන් තියන ගැටලුවල්ට මුහුණ දෙන්න පුළුවන් දැ මේක ඉතාම පැහැදිලිව විශේෂත්‍රයේ තුල තියෙන දහතුන ශ්‍රේණීය විශේෂේස්ත්‍රයේය ගනිිත සංරචකයේ තියන ප්‍රධාන පාඩම නේද කණ්ඩාංක ජාමිතය කියලා තියෙන්නේ දහතුන ශ්‍රේණියයට අයිති විශේසීමාව ගණත සංරජචක කොටස. තේතකට මේ පාඩමි ස්තිර වශයෙන්ම ඔබට ඔබේ විවාාග ප්‍රශ්නපතය තුළ ගැටු කීපයක් විදි දැක ගන්න ක ට ප්‍රශ්න. පත්‍රේ වෙන්න පුළුවන් ියහ ගත ප්‍රශ්න පත්‍රයේ වෙන්න පුළුවන් රචානා ප්‍රශ්න පත්‍රය වෙන්න පුළුවන්. එතකොට මේ කොතනදි හරි ඔබ මේ ආශ්‍රයෙන් ගැටලෝලට මුහුණ දෙනවා. ඒ හැම ගැටලෝක දම අපි මේ කතාකරපු සිද්ධාන්ත ඔස්සේ තමා ගානකස්වෙන්නේ. හැබැයි ඉගෙන ගත්ත සිද්ධන්තවලට දලපුතාල මතක තියාගන්න. එහු දෙෙක් ප්‍රශ්නය අර සිද්ධාන්තයම එ පාර එක එල්ලේ යානවා වෙනුවට. ඒගොල්ල යම් කිසි සියුම් ක්‍රමයක් අනුගමනය කරනවා. දරවා ඒ මොහොතේදී, ඒ ස්ථානිය වශයෙන් හිතලා ප්‍රශ්නයක ස්වභාවේ තේරුම් අරගෙන. ඒ වටපිටවා පිගෙනගත්ත සිද්ධාන්තවලට ගලපගන්න දන්නවද කියලා බලන්. ඒකට හොද උදාහරණයක් තමා මේ උපට තිරේදිස්වෙන්. දැන් දූලපුතාලට ඉගෙනගත්ත විශේසීමාවයි. මේ ප්‍රශ්නයේ කතාවයි දිහා බැලවාම. ඔබට සමාරුවයට බැලූ බැල්මට පෙනෙයි. අපි මේ වගේ අනුපාතයකට රේකාාවක් බෙදනට ඉගෙනගත්ත නෑනේ කියලා. ඔන්න බලන්න. දැ ABCAB කියලා. දෙක් තියන. ඒ ලක්ෂ දෙකේ කණ්ඩාංක දෙකත් දීල දැන් අපිට ඒටික පුරදුදීනි රේකාවකට අදාල දෙකළවර කණ්ඩාංක දෙන්න ඕනි කියන කාරණාව අපි හුරුවනාාමිච්චර කලන්නේ ද. තොට මේගේ ඒ ලක්‍ෂේ කණ්ඩාංක දීලති නො දෙකයි දෙක ලක්ෂය කියල බී ලක්ෂේ කණ්ඩාංක දීලතිය නවා විසි දෙකයි පනස්සට කියල. ද රේකා දෙක පැහැදිරේනන්නේ ද රේකාව දෙකලවර කණ්ඩාංක. දුන්න හැබැයි කියන්නේමකක්ද. ABC.AB රේකා කණ්ඩය මත සීලක්ෂයක් තියෙනවා. ගැනේ ඒක තියෙන්නේ Aසාහ CB රකා එකට තුුණ අනුපාතයට බෙදෙන විදියට. එහෙම තියෙන සීලක්ෂයේ කණ්ඩාංක මුණනවාද කියලාහන්. දැන් දලපුතාල මතක් කරගන්න අපි ඉගෙනගත්ත සිද්ධාන්තවල තිබුණි දෙකළවර කන්ඩාංක දීල මධ්‍යලක්ෂයේ කණ්ඩාංග සොයන්න කියලා නේද. කඩා අපි දෙවන නිපනතාවේ මතකයිනේ හයයි දෙක නිපනතාවේ මේකති කතා කළේ රේකාාවක දෙකෙලවර කණ්ඩාංක දීල තියෙන අවස්ථාවක එයාගේ හරි මැඩලක්ෂය ගන්න තමා අපිට පුරතු කලේ එතකට ආරි මැදලක්ෂය ල්ලුව වනන් අපි දන්න මේ දෙන්න කණ්ඩාගේ ක් කන්්ඩංන්ක දෙකතු කලා දෙකැෙන්බදවා වයිකන්්ඩාන්ක දෙකෙක්ුතු කලා දෙකින් බෙද උත්තරේ ගත්ත. මේ සිද්ධාන්ති ගැන කියපු දරුවට ස්ථානී වශයෙන් වෙනස්කමක් කරලා. මකද රේකා දෙකාතර අනුපාතේ දැන් සීලක්ෂේ හරි මැද නෙමේ සීලක්ෂේ තියෙන්න්න ඕනේ එක පැත්තක් එකක්කර වෙනකොට අනිත් පැත්ත සමාන කෑලි තුනකට යන්න අනුපතය එකට තුන අනුපාතයෙමේ දැ අපි මේකේ මේ රේකාවතන ම ඊලාළඟගේ චිත්‍රය තුළෙ වාලට මේ රූප සටාන පැදිලිව පෙන්නන්න මේ ඒ කියන රේකාව මේලක්ෂේ මේ බීලක්ෂය මේක සී කියල තැනක් තියෙන්නේ හරි මැද නෙම ඉපතේ න්නේේද. මකද ලාතියන්. ඒ ඉඳන් සීට තියෙන දුරයි සීඳම් බීට තියෙන දුරයි ගන්නකොට. මේ පැත්ත එකක් නං මේ පැත්ත ඒ වගේ දෙගුණ එකට තුනක් නේද. මේ පැත්ත එකක් වෙන්නකොට මේ පැත්තේ වගේ තුංගුණයක් වෙන්න ඕනි කියන අදහස තුළ. තුළ මේ එකට තුනයි කියන අගේ කැඩන්න නං මුළු රේකාව තුළ දැ මේ බලන්න මේ අනුපාතය කඩන අවස්ථාව විදියට ගත්තාම මේකේ මේ රූප සටාන බලන්න. ඒ ලක්ෂේ කණ්ඩංක දීල තියෙන ඔන්න දෙකයි දෙක. බීලක්ෂයේ කණ්ඩාංක දීලතියනව විසි දෙකයි පනස්සට. අපි ඉගනගෙන තියන්නේෙ මොකක්ද. හරි මැදලක්ෂේ මේ ම එ කියලා දාලා තියනෙ මිට් පොයින්් ගොහයන් නමු අපිට කියන්නමකක්ද. එකට තුුණ අනුපාතයට කඩන්. එකට තුනා අනුපාතයට කඩනවා කිව්වාම මුළු පද්ධතිය කෑලි කීයකට කඩන්න ඕනද. මුළු පද්ධතිය කඩන්න ඕනි කෑලි. හරටන කෑලි හතරකට කඩලා එක පැත්තකට එකක් එන්නකොට අනිත් පැත්තට කොටස් තුනක් එෙ දෙන්න ඕන ැ මේ බලන මේ රූප සටහන තුළ මේ රේකාව හරියට මැදට කඩලා ඒ මැදට කඩපයක නැවත දෙපැත්තෙන් මැද මැදවෙන්න කඩාගත්තොත්. ඔන්න අපිට මේ රේකාව කෑලි හතරකට කඩාගන්න පුළුව. සමානකොටත් හතරකට වෙංකරපු රේකාවේ පලවෙනි ස්ථානයේ සී කියලා ගත්තොත්. දැන් ඔබ බලන්න මේ පැත්තට එක කොටසක් එන්න කොට සීවල ඉඳම් බීවලට කොටස් තුනක් ගිහිල්ලනි. මේ සංරාජක තුනකට ගිල්ල. ඒනම් මේ රේකාවේ එකට තුන විදියට කඩන්න කියන එකින් අහල තියෙන්නේ. දරුවට දීල තියෙන අභියෝගයම ගදද. දෙපාරක් මද්‍ය ලක්ෂ හොයන්. පලවෙනියටඒ.. රේකාවේ මද්ද ලක්ෂේ ඔයා ගත්තා. එතකොට පද්ධතිය කොටස් දෙකට අයි වෙන්වුණේ. ඒ. හොයාගත්ත පලවෙනි පත්කොටස පලවෙනි අර්දය නැවත මැද හොයාගත්තෝොත් ඔන්න මේක තවත් කොටස් හතරකට මේ දර මේ පැත්තර මැද මේ පත්තර දැ මේ මැද අපි ගණනය කරට ඔන්නෑ මොකද අපට ඒ පැත්ත ගැන මුකුත් අහන්න්නේ නෑනි අහන්න මෙන්න මේ සීලක්ෂේ පිහිටීම ගැන විතර. තොට අපි සෛද්්‍යාන්තිකෝ තේරුම්ගන්නවා මේ රේකාව මැදට ඔයා. අරගෙන ඒ අර්ධ දෙක නැවත මැද මැද හොයා ගත්තොත් අපි මේ කියන එකට තුා අනුපාතයේ එහෙම නැත්තා මුළුරේකාාව කොටස් හතරකට බෙදීම තහුරු කරගන්න පුළො. මේ කොටස්හතරකට බෙදා ගත්තා අපිඒ පලවෙනි අර්ධය එක කියලා ගත්තාම ඉතිරි කොටසට කෑලි තුනක් සමාන කොටස් තුනක් එනවා නම් අපිට ඕන කරන අනපාතය හරි එන අපි කරන්න ඕනේ ඉස්සෙල්ල එම්ලක්ෂයේ කණ්ඩාංකෝ හොයලා ඒ. ඊලක්ෂයයි එමලක්ෂයි භාවිතයෙන් නැවත්ත මධ්‍ය ලක්ෂයේ සී කණ්ඩාංක ඔයයාගේ දැම් පද්ධතිය පැහැදිලි එනම් අපි මේ සීලක්ෂයේ කණ්ඩාංක සොයාගන්න බලම්. දැන් දලපුතාලට තේරුවානේද. අපි ඉගනගත්ත සිද්ධාන්තය පොඩ්ඩක් වෙනස් කරලා ස්ථානය වශයෙන් දරුවට හිතන්න දෙයක් තේරුම් කරලා ප්‍රශ්නයක් විදිහට චණික වැැහැව. තොට අපි අවබෝධය දරුවවා තදගාල තේරම්ගන්න අපි ඉගන ගත්ත සිද්ධාන්තයම දෙවරක් භාවිතා කරපු ගමන් අපේ උත්තරයට යන්න පුොල්ල. එන අපි පලවෙනි අදයටට එම් ලක්ෂේ කණ්ඩාංක හයාගම් නේද. එම් ලක්ෂේ කණ්ඩාංක හොයන්න මොකක්ද සිද්ධාන්ද. ඒ සහ C ඒ සහබ කියන ලක්ෂ දෙකලවර කණ්ඩාංක තමට ඒකි එක්කණ්ඩාංක දෙකේ එකතුව බෙදීම දෙක වයි කණ්ඩාංක දෙකේ එකතුව බෙදීම දෙක. තොට එක්කණ්ඩාංක දෙක වෙන්නෙ මකක්දේ. දෙක සහ. හනම් දෙකයි විසි දෙකයි එකතු කලා දෙකෙන් බෙදවා. ඊළඟට වයි කණ්ඩාංක වෙඩිපොති දෙකයි පනසටයිනේ. තොට දෙකයි පණ සටයඒ එකතු කලා දෙකින් බෙද. ඒතකොට අපිට එතනින් ලැබෙන උත්තරය දෙකයි විසි දෙයි විසේ හතර බෙදීම දෙකසා මෙතන හැටබෙදීම දෙකයි කෙල්. දැන් ඔන්න අපට උත්තරේ නවා මේ විසි අතර දෙකින් බෙදුවොත් දොලායි හැට දෙකෙන් බෙදුවොත්තිහයි ඒනම් මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක මේ එම් කියන පොයින්් එක දොලාහයි. කියනාගේට සම්බන්ධ කරගන්න පුල. තොන අපි දැන් මධ්‍ය ලක්ෂේ කණ්ඩාංක දොළහයි තිහ කියලා ගත්තනම් පොතේ දැන් ඔබට පේනවා මේ එම් ලක්ෂයට දොළහයි තිහ කියනගේ යොදා ගත්තම දැන් ඉම් ලක්‍ෂය කියනීමමකක්ද දොළහකම තිය කියන කන්දාාන්කේ නේද. දැන්ඉන්න මේ දොළහයි තිය කියන ලක්ෂයයි ඒ ලක්ෂයයි. ඒ සහ එම් කියන දෙන්න ඔ හොයාගෙන ඒ දෙන්නගේ හරිමැද ගැනීමනේ කරන්න ඕනි දැන් සීලක්ෂයේ ක්ඩාංක හොයාගන්න එන ඒසා එමට මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක යොදන මේ සූත්‍රේම ආදේශකරන්න. තවට දෙකලවර එක්කණ්ඩාංක දෙක වෙන්න මොකක්ද. දෙක සහ දොළහනි මෙතන ඒලක්ෂයේ දෙකේ තියෙන්නේ එම් ලක්ෂේ දොලහහිතියන බවපිදැන් හොයා ගත්තා. ඒනම් දෙකයි දොළහයි එකතු කලා දෙකින් බෙදුව එතනින් එක්කණ්ඩාංකේ නො ආයිමත්. දෙයි තිහයි එකතු කරලා දෙකෙන් බෙදුවම එතනට අයිදි වයි කණ්ඩාන්කෙන්. තොර දෙයි දොලයි ධාතර බෙදීම දෙක ඔන්න හතයි එක් කණ්ඩාංකය යාට දෙකයි තියිති තිස් දෙක බෙදීම දාසයයි වයි කණ්ඩාංකය එහෙනං මේ සී කියන ලක්ෂේ කණ්ඩාංක දැන් දූල පුතාලට උත්තරාතරේ හතයි දාසය කියන අවස්ථාව, අපිට උත්තරෝලින් තෝරගන්න පුළුවන් මේ සී කියන ලක්‍ෂයේ කණ්ඩාංක වෙන්නේ හතකමා දාසේ දැන් දූලපුතාලට පැහැදිලේ නේද. අප ඉගෙනගත්ත සිද්ධාන්තයක්, අපිට ස්ථානිය වශයෙන් හිතන්න දෙයක් ඉතිරි කරමින් විභාග ප්‍රශ්නයකත යොමු කරලා තියෙනු. ඔන්න ඔඒ ටික පුරුදු වෙන්න ඔබ නිකම්ම සිද්ධාන්ත ටික ඉගෙනගෙන විභාගෙට ගිහින් ඒක ඉදිරිපත් කරන්න නැතාර්ර කියයන්නේ සිද්ධාන්තවමාරන්න බලාගෙන. භාග පේ පරයකට වාඩිියුනාට අපිට සාර්ථක ප්‍රතිඵලවලට යන්න බෑපොත්තේ. අපි මොකද කරන්න ඕනනි ඉගෙනගත්ත සිද්ධාන්ත විධ වි ස්රූපෝලිින් අහන්න පුළුවන්. එකම දේ තමමා අහලතියන්නේ හැබැ විධ විධ ස්රූපොලිින්, අපි පටල වලතියෙන පුොල යිකැන්නේ අපි ස්ථානය වශයෙන් දෙන ඕනම අභියෝගයකට සූදානම් වෙලා තම විවාාගට අන්ුව. ඒකට ඔබ බොහෝ ගැටුළු ප්‍රමාණයයක් විධ ස්රූපෝලිින් පටලවන්න ලද ගැටලු ප්‍රමාණයකට මුොහුණ දීල යන්න පුරුදුනානං මේවාගේ අවස්ථාවක් ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන් මේක මෙහෙම හදන්න පුළදැන් මේ කතාවම අපිට එකයි හතානු පාතයට පෙදෙන ලක්ෂේ හොයන්න කියල දෙන්නත් පුළුව. දැ දූලපුතාල හිතන්නක මෙතනදීම මේ තර්කය දපි එකට භාග හොයන්න විතරයි දන්නේ. ද ලක්ෂේ ඔයන්න තරත් දන්නා පිට. එකට තුනානු පාතයට බෙදන්න කියපු ගමන්. අපි මෙන්න මදධ්‍ය ලක්ෂේ ඔයා ගත්ත, ඒ මද ලක්ෂේ තවත් ඒකට ැඩුව එතකොට එකයි තුනානුපාතයට මේක එන. ඔය ලක්ෂණයම තමා එකයි හත කිවත් එන්නේ නේද. ඒකයි හතකිවෝොත් මුලුරේකා අටකට ෙදන්නපේ. එකට හතානුපාතයට බෙදන්න කිවොදදුවේ පුතේ මුළුරේකාව. ක බෙදන්නොත් මුළු ේකාවා අටක පෙදන්න තියෙන සිද්ධන්තෙම ගද. දැ මේ ඒකාාව ඔන්න මැද හොයාගත්ත මැදවලින් ආයමත් ැද ොයාගත්ත එතවොට හතරට බෙදුණ. දැන් මේ ඒCී කියන ලක්‍ෂ දෙක ආයි දෙකට බෙදුව. ඒගේ සීගයි මැද මේ හොයාගත්ත කණ්ඩාංකේ ඒගේ මැද අරගෙන අලුත් ලක්ෂයා හඳුනගත්තෝොත් මෙන්න මේ විදියට මේ කෑලි ඔක්කෝොම හතර කඩනකොට මුළු රේකාාව අටකට පෙදෙනවා. එහෙනම් ඩීලක්ෂේ කණ්ඩාංක තුළින්, එකට හත ආකාරයට මේ රේකාවම බෙදාගන්න පුළුවන් කියලා තර්කයම් මතු කරන්න පුල කියන ඔබ මේ හඳුනාගත්ව විෂයකරුණු විවිධආකාරවලින් විභාග ප්‍රශ්නෝල්ලද දැනුමවිදියට හයි. ඔබ හදල පුොරදුලන්ං ගැටුලෝල්ට මුහුණ දීලා පුරුදුනන් ප්‍රශ්නය හනකොටම තේරෙනෝ. අපිිය එක්කන් යන්න හදන්න මෙන්න මේ වගේ පාරක් ඔස්සේ කියලා අපිට ඒ පාරි සාර්ථකව ගිහින්. දාල පිර හොයාගන්න පුොළුවන් ඇනන්දුවවපතේ. අපි ඒ ප්‍රශ්නිින් ඉස්සරහට යමු ඊළඟ විවාාග ප්‍රශ්න පත්‍රය උපදක්කිනවා දෙදස් දාසය උසස්වල ප්‍රශ්න පත්‍රයේ තියෙනෝ ප්‍රශ්නයක් කාතිසියානු තලයක ඇති ඒ කණ්ඩාංකේදීල බී කණ්ඩාංකයේදීල ලක්‍ෂාතර කෙටිම දුර කොපමනද. දැ මේක නං අපිට කෙරින්ම විාගෙදී අපි ඉගෙනගත්ත සිද්ධන්තයක් මනේ විජුව මහ තියන්නේ නේද. රේකා දෙකේ දෙකලවර කණ්ඩාංක තියන එතනාර කෙටිමු දුර කියන්න මකක්ද. ඕනුම ලක්ෂ දෙකක් අතර කෙටිමු දුර කියන්නේ සර්ලරේකීය දුර. මේේ ගන්න අදාළ සර්ල රේකාවේ දිග හොයන්න කියනවා වෙනුවට භාවිත නම වෙනස් කරලා කෙටිම දුර. ඕනුම ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිමු දුර වෙන්නේ ඒ දෙන්න යාකරන. ඉජු දුරහමනැත්තන් සරලරය කියය දුර. එනං ඒසාබී ලක්ෂ දෙක කියන සරල රේකාවේ දිගතමා මේ අහන්න එනේද. තකොට ඒකට අදාළ උත්තර පහකුත් අපිට දීල තියනවා මේ උත්තර පහෙන් අපිට මේ ගාන සිද්ධාන් තෝලට ඇතුල් කරලා දුරෝහොයා ගන්න ඒ දුරට අදාළ පිළිතුර ලාගැන ද මතක් කරන්න දලපුතාල රේකාල්ක දිගහොයන්න අපි හඳුනාගත් එමකක්ද. අපේ පාඩ මේ පලවෙනි නිපනතාවේ යටතේ අපි විස්තර කලේ මේ කරුණ. දෙනල ද සරල රේකාවක දිගසෙවීප. ඒනං Xක් කණ්ඩාංකවල වෙනසාරගෙන වර්ග කලා වයි කණ්ඩාංකවල වෙනසාරගෙන වර්ග කලා ඒ දෙන්නගේ එකතුවේ වර්ගමූලේ දුලපුතාලට මතකයි. රේකාවක දිග කියන කාරණාවට ආපු විදිිය. ඒ අනන් දූලපුතාල මෙන්න අපි විසඳුම හොයාගෙනයනෝ. මේ දෙන්නගේ සිද්ධාන්තය රේකාවේ දිග සමානයි, Xක් කණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගය. වයි කණ්ඩාංක දෙක වෙනසේ වර්ගය එතකොට අපි මේ දෙන්න සුළු කරාම දැන් කණ්ඩාංක දෙක ඔයාලට පැහැදිලි කණ්ඩාංක දෙකවුණේ පහයි හය සහ හතයි දොලහ තොට පහයි හය සහ හතයි දොළහ කියන ලක්ෂ අපි මේකට ලබාගන්න ඕනෙ නේද පහයි හය සහ හතයි දොළහ මේටික අඳුනාගත්තාම මේ කණ්ඩාංක දෙක මේකට ආදේශ කරන්න එක් කණ්ඩාංකවල වෙනස වෙන්න මොක්ද. අහතරන පහ අපි ලොකුණ්ඩාන්ගේ මුල්ලට ගත්තොත් සුළු කරන්නර. ධනරින බේදය හදාගන්න ලේසි නිසා තමා අපි ලොකු කණ්ඩාන්ගේ මුලට අරගෙන සුළු කිරීම ගන්න මේකයි මාරුණට කමන්නපුතේ. මොනගේ ගත්තත් වර්ග කරනකොට දනවෙනවනි. මාරුුණොත් රිින උත්තරයක් එයි. හැබැයිඒ වර්ග කරනකොටයි ධනගේ බෞට පත්න මේ අප සිද්ධාන්ත කතා කරනකොට ඒගන පැදිලි කලා බ අඩු කරන්න තීරණය කරන දිසාව පිළිතුර සඳහා බලපෑමක් කරන්න ඉන්නේ. හැබැයි. ඔබ පහසු දිසාාව තෝරගත්තොත්. ඔබට වන මගැහැරීම් අ මිස්ටේක්වීම කියන කාරණාව අඩු කරන්න පුළුව. නේද දනරින අගයක් වෙනස් වන ඔොබට මුළු පිළිතුරුම වරදින. ඒඉද පුළුවන්තරම් පරිසං වෙන්න අපිට අර රින උත්තර පැටලෙන උත්තරවලට නොයා උත්තරේ ගන්න පුළුවන් පැත්තක් තියෙනවනං. ඒ පැත්ත තෝරගන්න. එඒ ඒ අවස්ථාව තියෙන. තාක්ෂණක ස්වභාවේ ගැන විශය හඳුනගත්ත දරවා පුරදුුවවෙච්ච දරුවවා ෂණික උත්තරයට නිවැරදිවී යන්න අඳුනාගන්න ක්‍රමවේද. තුර මේ කණ්ඩාංක දෙක දැක්ක ගමන් අපිට තේරෙනෝ මේක සාපේක්ෂව මේ බී කියන කණ්ඩාංකය ලොකුයිනේද. මේක ඒ කියන ලක්ෂයට දීලතියන කණ්ඩාංකේ පොඩි. එහෙනම් බී පැත්තෙන් ඒ පැත් අඩු කරන එක තමා අපිට පහසුවන් ගන්න පුළුවන් පැත්ත. ඒ නිසාපියයේ තීරණය අරගෙන එක්සන් විදියට බී ලක්‍ෂය තෝරගත්ත තුට හතා අඩු කිරීම පහ. ඒයාගේ වර්ුගේ. ඊළඟට වයි වෙනස විදිට අය දැන් අනිි කාරණාව මතක තියගන් පති. එක්සලට අපි අඩුරන්නේ යොදා ගත්ත මේ පැත්තනම් වයිවලටත් ඒ පැත්තම යදාගන්න ඒදක මාරුරන්න එපා. ඒ සහ බී අතරින් ඔබ පලවෙනි කණ්ඩාංකේ විදියට බී කණ්ඩාන්කගේ තෝරගෙන එක්සත්සේ සඳහා සුළු කරානං ඒ විදිටම වයිකණ්ඩාංකයට ඒ පැත්තම යොදාගන්න එතකොට වයි අගේ වෙනසවෙන්න මොකක්ද. දලා අඩු කිරීම හය යාගේ වරුගේ. මේ සුළු කරන්න දූලපුතාලට පුළුවන් මේක අහතෙෙන් පා කඩු කරාම දෙකේ වර්ගේ මෙතන දොළහැන් අයක් කඩු කලාම. ආයි ම තයේ වර්ගය මේ ටික සුළුවෙනකොට හතර දන තිස්සාය අතර දන තිස්සායක කියන්නේ. හතලිය අයි. තොඩ වර්ගමූල හතලිය. දැන් දූලපුතාලට මතකයි මේ ගැටොලුවේම අපිට උත්තරයක් තිබුණා වර්ගමූලෙ හතලිය. සොයාගන්න කියන උත්තරේ තුන් එනි පිතුරේ තියන මූල හතරිය එනම් දූලපුතාලට දෙදස් දාශය ප්‍රශ්නයට අදාළ පිළිතුර විදියට ඔය වර්ග මූල හතලියයි කියන පිළිතුර තෝරන්න පුලො. අපි අපි ඉගෙන ගත්ත සිද්ධාන්ත ඉතාම හොඳින් ආදේශ කරලා යොදාගෙන අපේ උත්තරේ අපි හොයාගෙනාව මේ සවරූපෙන්දැ දූලපුතාලට ගැන හොඳ පැහැදිලි අවබෝධයක් තියනවා. අපි ඒනං ඊ ගිහිම් බලමු. ඊළඟ අවස්ථාවේ ගැටලුවකට යනකොට. මේ ගැටලුවේක කියන කාරණාවට අපිට මහුණ දෙන්න පුළුවන්ද කියලා. දැ මේ ඔබ ඉගනගත්ත සිද්ධාන්ත ඔස්සේමනේදැම් බලන්න දෙදස් පහළුවේ නැවත ඔබ අහලා තියෙන ප්‍රශ්නයක් මේකදී සමීකරන තුනක් නිරූපනය වෙනවනේද පාත දැක්වන සමීකරන සල කන දැන් දලපුතාලට මේ විභාග ප්‍රශ්නවලින් විතරක්මම ඔබේ ඉගෙනගත්ත සිද්ධාන්ත තවුරු කරන්නේ යන්නේ. එතකොට ඔබට තේරෙනවා. අපි ඉගෙනගත්තු දේවල්ම තමා විභාහගට හලතියන්නගෙ. ඔන්න ඕෝක තමා අපි ත තෝරගන්න ඕනේ තේරෙන්න්න ඕන කාරණාවපතේ. ඔබ දන්න තැනක තමයි ඔබට මේ සෙල්ලන් කරන්න වෙන්නේ නැත ඔබ ඉගෙනගත්ත සිද්ධාන්ත තුළම තමයි ඔබට මේ ගැටලු එන්නේ කියන කාරණාව තහුරු කරගන්න පුළුවන් අපි මීට පෙර විභාගවල දී හලාතියනෙ ප්‍රශ්නවලට මුහුණ දුනඒකත්. ක්ෂණය ගන්නේ මනවවිද්‍යාත්මක වනත් හිතල බලන්න පොතේ ඔබට එතකොට පද්ධති හුරුයිනි ඔබට විභාග පේපරක කියන්නේ නොහර තැනක් නෙම නේද දැව ක්‍රකට ක්‍රීඩාව ගැන දන්නවානම් ලංකාවේ ක්‍රීඩකයෝ ලංකාවත්තුොල පිටනීක ක සෙල්ලං කරනකොට ජැක්්‍රාණයට පොඩි වැඩි නැඹුරුවක් තියෙනවාන මේ වැඩි නැඹුරුවේ සස්භාාවමකද එංගලන්ත ක්‍රීඩකයෝටි එංගලන්ත පිට්ටනියක සෙල්ලං කරකොට ඒගොල්ලන්ට දිනාගන්න තියෙන හැකියාවේ පොඩි වැඩි නැඹුරුවක්තිනෙන.ඒ නැඹුරාවේ කොහොමද යාලට පිත්තනය හුරු. ඒ පරිසරය හුරු ඒ පද්ධතිය තුළ මීහිට කලින් සෙල්ලන් කරලා තියෙන. තොට හතරාර හතර සේමාව කොතනති කියනක ඒ ගොල්ල පායකකෝ දන්න. අන්න ඒ වගේ සිද්ධාන්තයක් තමයි පපුතේමේ. ඔබ විභාගට ඉගනගත්තා ඉගන කෙන විභාගලි යන්න යන්නේ විභාගශාලාව තුළ අලුත්ම පේපරයකට හැබැයි ඒ පේපර එකේ ස්වභාවේ මහිට කලින් ඔබට හුරුවක් තියෙනවනං. ඒ ප්‍ර් පත්තරෝලට මහුණ දේලා ඒවාය ගැටලු හදලා ඔබාර දන්න පිට්ටනියක සෙල්ලන් කරනවා වගේ. ඔබට දිනාගන්න තියෙන නැම්ඹුරුතාවේ වැඩිය ගැන ඔබට හුරුයි. ඔබ පේපරකයේ ප්‍රශ්නෝල ස්ොභාවය දන්නවා. එතකොට ඒ ස්ොභාාවයට සිද්ධාන්ත කොහොමද හසුරුවන්න කියනක උපදන්නවා ඔබට ටක්ගාලා ඔබේ ඉගෙනගත්ත විශේ කරනු. විභාගට ඕන කරන විදිහයට දිාරන්න. ුවන් කොසලතාවයක් එනවා. එනම් දූලපුතාල ඒ දේ තවුරු කරගන්න තමා අපි මේ උත්සාවන්ත වෙන්නේ. ඔබ ඉගෙනගන්න කරනු ඔබ සාරාංස කරන්න ඕනි මේ පිළිවෙලට. ඔබ ඉගෙන ගත්ත පාඩමට අදාල පෙර විභාග ප්‍රශ්නවල තියෙන සෑම ප්‍රශ්නයකටම සාර්ථකෝ මුහුණ දෙන්න පුළුවන් කියලා ඔබට දැනෙනවන. ඒ පාඩමට අදාලව කිසිම ප්‍රශ්නයක් කරවෙන්නේ නෑ කියලා ඔබ දැනෙනවනං. අපිට ඔන්න සාර්ථකව අපේ පේපරක? දිනාගන්න පුුවන් එනන් තුූලපුතාල දැම් බලන්න මෙතනති යාල තියෙන සිද්ධාන්තේ මේ දෙදස් පාලය ප්‍රශ්නය ABC කියලා සමීකරන ත්‍රිත්වයක් දී ලනේද. මේ සමීකරන තුනේ එකක් ඔන්න වයි සමානයි දින භාගයයිX දෙවෙෙනක වයි සමානයි. නිකම් දනභාගය IX. තුංගනයක වයි සමානයි රන භාගය අයික් දන දෙදස් පහලොමි දෙදස් පහළො පේපරක මෙතන අන්තක් කන්්ඩේ විදියට ලමයට නිකං අර. වරත්දන්න ඉංගියක් වගේ මේ කොහෙන්ද මේකාගේ පේන දැක්කත්. දහස් පහලුව ප්‍රශ්නය ය එතන සීවිදයට දීලතියන්නේ දෙදස් පහලොම එතකට නිකා ලමයට තන මේක නම් හරයන උත්තරයයක් නෙමේ ඇති. දස් පහලොව වර්ශය උත්තරය ද. හදනම නෑවගේ කියලා නමුත් දූලිපුතාල අපි මේ සිද්ධාන්තෝලයට ගියොත් මේක අහන් එමකක්ද වයි සමානයි දෙකයි එක්ස් කියන සරලරේකාවට ලම්බ සමීකරන මොනවද. එකඇන්නේ මේ රේකාත්‍රිත්වෙන් සරලරේකා තුනක් නනිනිියෝජනය වෙන්නේ. ඒ තුනින් කුමන සර්ලරේකා වයි සමානයි දෙකයි එක්ස් කියන සරලරේකාව සමඟ ලම්බක වෙනවද. මේ රේකාවත් එක් ලම්භකවෙන්නන්නේ මොන මොනවද කියලා යහන්. ඔබතක් කරන්න ඕනේ බ සිද්ධාන්දේ මකක්ද. රේකා දෙකක් ලම්බකවීමට තියෙන අවශ්‍යතාව. දුලපුතාල මතක් කරලා කියන්න. අපි අපේ තුන්වෙනි නිපනතාවේ ඇතතේ කතාකරපු කාරණාවනේද. සර්ල රේකා දෙකක් එකනෙකට සමාන්තර වෙන්න නම් රේකා දෙකේ අනුක්‍රමණ සමාන වෙන්න ඕන්. ඒක්කම දුලපුතාලට කිව්වා සර්ල රේකා දෙකක් එකනෙකට ලම්බක වෙන්න ඕනෙන. අන්සක අනුවක ඕෝනයක් පීටන්න ඕනෙ නං. රේකා දෙකේ අනුක්‍රමණවල ගුණිතය රිනේක වෙන්න ඕන්. එන ඒ රිජු සම්බන්ධයනයේද මේ ප්‍රශ්නී අහල තියෙන්. එන අපි තෝරන්න ඕනනිමගත්ද. මේ වයි සමානයි දෙකයි එක්කේන සර්ලරේකාවේ අනුක්‍රමණයත් ගුණිතේ රිනේකක් වන සමීකරන මොනවත්. ති මේ රේකාවේ අනුක්‍රමණය දන්න ඕනේ. අනුක්‍රමණය වවාගන්න තේරෙනවාද ඔවුනේද. එක් එක්ක තියෙන සංගුණකේ. නුක්‍රණය කියලා අපි ගන්නමකක්ද එක් සමඟ තියෙන සංගනකේ. තෝට අපට දීලා තියෙන මේ වයි සමානයි දෙකයි එක් කියන රේකාවිපුතේ අනුක්‍රමණය දෙකයිනේද. තොටඔන්න අපි දන්නවා මෙයාගේ අනුක්‍රමණය දෙකයි. දෙන ලද ඒකාව අනුක්‍රමය දෙකයි. ඒත් දෙකත් එ මේ එකක රේකාවල අනුක්‍රමණ ගලපන්න වෙන. අනුක්‍රමණ ගලපුහම ගැලපෙන රේකාව හොයා ගන්න අපි මෙහෙම කරම්. මේ දෙක සමඟ රිනේක අනුක්‍රමණය ලැබෙන තොරොතුරු මොනවාද කියලා හොයාගන්න ඕන නේද. තෝොට එම් සමානයි දෙකත් එක්ක බලන්න මේ පිළිතුර අපි ලම්බකවීමේ අවශ්‍යතාවයට ගියාමුපුතේ ලම්භකවීමේ අවශ්‍යතාවේ එ1න් එම්2 සමානයි රිනේකයි කියනක නෙන්. තොට ඒෙ දෙන්නගේ ගුණිතේ ඔන්න අපිට දැන්. දීලා තියෙන දන්න රේකාවේ අගේ දෙකන දෙකත් එක්ක ගලපල බලමු මේක රිනේක වෙන්න නම් එම්ට දෙකන දෙවෙනි රේකාවය අනුක්‍රමණ කුමක් වෙන්න මේක සුල්ලු කරාම? දෙකයි එම්ට රිනේක වුණා දෙපැත්තම දෙකින් බෙදුවම එම්ටලාග රින භාගයයි කිය. ඒනන් දූලපුතාලට දැන් තේරෙන් ඕන රිනභාගය තියෙන අනු්‍රමණයට රිනභාගය තියන ඕනම සමීකරණයක් මේ කියන රේකාවත් එක්කළ අම්බක වෙලා තමා තියෙ නේද. එ දැන් අපට පැදිලිනි ප්‍රශ්නේ අපි ප්‍රශ්නයට දැන්යමු මේ කියන ප්‍රශ්නේ මේ අනුක්‍රමණයේ දෙකත් එක්ක තියෙන තවත් සල්ල රේකාවක් තියෙනවන රිනභාග අනුක්‍රමණය තියන ඒ රිණභාගය අනුක්‍රමණය තියෙන ඕනුම සල්ල රේකාවක් මේ වයි සමානයි දෙකයිXක් කියෙන රේකාවට ලම්බකයි. දැම් බලන් ඒ කියන රේකාව ඔන්න අනුක්‍රමණය විනභාගයි ඒනං ඒ කියන රේකාව වයි සමානයි දෙකයි එක්ට ලම්බකයි. එච්චරද. මේයාගේ අනුක්‍රමණය දනභාගනේද. එම් මේ රේකාව අපිට අදාළ වෙන්නේ ධනභාගයක්ත් එක් මෙයා සුළු කලාතයි අපිට අනුක්‍රමණය රිනේක හදාගන්න බෑ. ඉළඟට මෙයා සී කියන රේකාවෙත් මේ දෙදස්පාලෝ තිබ්බට එයාගේ තනුක්‍රමණය රින භාගයයින. ඒනංම වයි කියන රේකාව අනුක්‍රමණය රිනභාගයයි ඒ කියන තැන මෙයාගේ තනුක්‍රමණය රෙන භාගයයි එහන ඒ සහ ස කියන රේකා දිිත්වය වයි සමානයි දෙකයි එක් කියන සර්ලරේකාවට ලම්භ කලෙ සයි පීටැන්. අපේ පිළිතුර වයිසා ඒ සහ සීරේකා. බලන දැන් උත්තර පහ තුළ ඒ සහ සී පමණි කියල උත්තරයක් තියෙනවාවද නැද්ද. රිජූම තියෙනවනේ ඒ සහ ස පමණි. පස්වෙනි පිළිතුර අපි ඔන්න නිවැරදි වරණය විදියට පස්වනි පිළිතුර තෝරා ගත්ත. එතකොට අපි දෙදහස් පහාළවෙේ ප්‍රශ්නේදී ඔන්න අපි සාර්ථකත්තයට ලඟාුුණා අප ග ගත්ත සිද්ධාන්ත තුළින්ම. දැන් අපි බලමුම්පුතේ තවත් විභාග පශ්නයකට. මෙතනැති කියලා තියෙන කාරණාව බල. ලක්ෂ තුනක් දීලා. නේද ABCAB.BC කියලා වගේ හිතන්නකො මේ ලක්ෂ තුන තියෙන්නේ ත්‍රිකෝණයක සීර්ෂ විදියට. ඔකන මේ ලක්‍ෂතුන ABC කියලා ගත්තුොද්දවේ පොතේ මේ ලක්ෂතුන ත්‍රිකෝණයක සීර්ෂ විදිහයට පිහිටන ලක්ෂතුන. උහොම ත්‍රිකෝණයක් ඇති කණ්ඩාංක තලයක් තුළ ABC ආදී වශිං සරල වෙතන්න කන්ඩාංක තලයත් තුළ මේ සීර්ෂතුන තියෙන්නේ දෙකයි දෙක දහයයියට දහයයි දාහත්. දෙකයි දෙක දහයයියට දහයයි දාහත කියන ලක්ෂ තරිිත්වයා අදාල ත්‍රිකෝනයේ පරිමිතිය සොයන්. දලපුතාලමකක්ද අපි පරිමිතේ ඔයන්න මකු තින ගත්ත ෑන විච තුළල. පරිමිතිය කියන්න මකත්ද පරිමිතය කියන්න මේ තලරූපයේ වටේ දිගනේද. තලරූපයේ මයිමේ තියන මුලු තිග. තින් මේ මයිමේ දිග හොයාගන්න නං. එකේක ඒකාවේ දිගවල්ටික දන්නවන ඒ තුන් දෙෙන එකතු කරන්නයිති. එනම් දලපුතාලට තේරෙනවා මේ ABC. කියන ත්‍රිෝණේ. මුලදික හොයන්න ABCAB. රේකාවේ දිග හොයාගන්න මේ ලක්ෂ දෙකඇසුන. රේකාවක දිග ොයෙන තර්කය අපි වෙන ඉගෙනගත්. ඉළඟට B.C රේකාවේ දි ගොයන්න පුළුවන් Bසා කියන කණ්ඩාංක ඇසරු කරග. ඊළඟට ABCAC රේකාවේ දිගහොයන්න පුළුවන් AAC කියන කණ්ඩාංක ඇසුරු කරග. එක් කණ්ඩාංක වෙනසේ වර්ග එකතුකිරීම වයිකණ්ඩාංක වෙනසේ වර්ගය ඒ වර්ග මූලේ. ඒ අන්ද මේ ලක්ෂතුනෑ, රේකා කෑලි තුනක එකතුවක් විදියට ගත්ත ගම ඔබට පිළිතුර ලබා ගන්න පුළුවන් මේ පිළිතුරු පත්‍ර අගයන් අතරෙන් අපි මේ සමීකරණයට ආදේශ කරල බලමු ආදේශ කලාමුන් අපිට පේනෝ මේ ලක්ෂ තුන දෙකයි දෙක දාහයයියටසාහ දායයි දාය කියන ලක්ෂ ටික එක්කණ්ඩාන්කෝල වෙනසේ වර්ග වයි කණ්ඩාන්කොල්ල වෙනසේ වර්ගේ කොටස් තුනකට ABCAB. රේකා කොටසට B.BC. රේකා කොටසටසාහ A. රේකා කොටසට දැම්මහම මේ තුන්දනාම වර්ග පාදෝල වෙනස්කම් අරගනම එකතුළ. එකතු කරලා වර්ග මූලද මේක වෙනම සුල කරන්න දූලපුතාලට තේරෙන ඕනේද මේයා ගැන්නොල දැන් දාය දෙකයිකිවොත් එතන අට්ටේ වර්ග හය වර්ගේ. මෙතන දාය දාය අඩු නාම බින්දුවයිම ඒකත් සටයන් කළ බින්දි වර්ග නමේ වර්ග විදියට මේක සුළු කරන්න අපි ලොක්කු කාලයක්වැය කරන්න ඕන්නේ. ඔබට මේක හුරු තේරෙන සුළු කිරීම. මේයි උත්තරටික ගත්තාාවම පේනො පොතති. හට අතරයි තිස්සයි සයේ එක මූලේ පහත්සුවෙන් ගන්න පුළුව මෙතන මූලේ අසුව එකයි. මෙතන දෙසි අසුනමේ මූලේ මේ තුන් දෙනාට වර්ග මූලාගගේයන් පහසුවෙන් තියන. තොට සී ූලේ දහයයි අසුයක මූලේ නමයයි දෙසි අසුනමේ මූලය. දාහතයි මේ තුන්දනාගේ එකතුව තිස්හයයි ඔබට මතකයි අපේ උත්තර සමෝහය තුළ අපිට තිබුණ තිස්සා පිළිතුරවී කියල පිළිතුරක්මේදී. නද දැංහනං මේ මේ ප්‍රශ්නයට අදා උත්තරේ. සුළ කිරීම් වචීෙන් චුට්ටා දීර්ගයිගේ පෙනුට. ඔබට කැල්ලකත් පාවිච්චි කරන්න අවසරේ විභාග සඳහා දැන් තියෙන නිසා. සිද්ධාන්ත හසුරෝගන්න පුළුවන් ළමයට ඇත්තටම ඉක්මනින් උත්තරෝලට යන්න පුලොෝනිපුති. තෝට උත්තරයට ගියා මේක සුළුවෙනවත් පාසුවෙන් පාසෙන් සුළවෙලා. හොඳ උත්තරේ කටාව තිත් අයයි. පලවෙනි වරණය අපි තෝරාගන්නවා නිවැරදි පිළිතුර විදියට. අප ඊළංඟ ගැටලුවට ප්‍රවේශවිමු පුතේ ඊලං ගැටලුව තුළලා අපිට තියනමකක්ද ආයිමත් අහනවා දැවන්න ආය අපි ගෙනගත්ත සිද්ධන්තයක් නැෑවත ද අපිට ගොඩාක් ප්‍රශ්නපත්තර නෑන මේ වෙනකොට අපි පලවෙනිීමට දෙදස් දාසේ තමයි තාක්ෂණවේද සඳහා විභාග පේපරක පලවෙනිවතාවට ලියන්. එතැන් සිට මේ දක්වා තියෙන හැම ප්‍රශ්න පතරයම් ගොඩක්. පේපල් හයක් විතර ප්‍රමාණයක් ඔබට දැන් තියෙනවා. මේ හය තුළදිම ඔබට මේ කියන සිද්ධාන්තෝස්සේ විෂය කරුණු පෙළගස්වල තියෙන බවත් තේරෙනවා. එනම් මේටික හරියට ඉගෙන ගන්න, මේටික හරියට හුරු කරන්න ඔබට විභාගේ දිනාගන්න පුළුවක්. බලනපොතේ මේ ප්‍රශ්නයේ ස්බාව වයි සමානයි දෙකයි එක් ධන තුන සහ. දෙකයිවයි සමානයි එක් ධන අතර කියන සමීකරන මගින්. දෙනු ලබන සර්ලරේකා එකනෙකට ලම්බක නම් එම්මි අගේ. කිය මේ සල්ල රේකා දෙක එකනෙකට ලම්බක නං එම් තනදා ලැබෙනගේ කුමක්ද කියලාහනි. දැ තර්කයමකක්ද. මේ දෙන්න ලම්බක වෙන්න තියෙන අවශ්‍යතාවේ තමා එම්වන්න එම්ටු ගුණිතේ රිනේකවීම්. හැබැයි මෙතන පොඩි වෙනසක් තියනවා. මේ රේකාව සල්ල රේකාවක සවරූපයෙන්ම දීලා. මංකි විස්ථානය වෙනස් කම්මුොල්ට භාජනය වන්න වෙනවා කියලා. තුර මේ වයි සමානය දෙකයිෙක්ස් දනතුන අපිට සල්ල රේකාවක පොදදු ආකාරය. එ දනසී ගැලපෙන විදිහටම තේරු හැබයි මේ අදිහා බැලූ මේ වයි සමානය එමෙක්ස් දැනසීට පොඩි වෙනස් කමක් සාහිතයි නේද මේ වයි වෙනුවට මේක දෙකයි වයි කියලාගේකට තමයි යොමු වෙලා තියෙන එනම් අපි මේ රේකාාව පොඩ්ඩක් හදාගන්න වෙන බව තේරෙන්න්නපේ අන්නේ ඒක තමයි මේ ගානතිව ඔබ චුට්ක් හිතන්න ඕන වෙනස් කරු. තොට වයි සමානය එක් දනසී ආකාරයට මේක හදාගන්න හදාගත්තට පස්සේ ද ඒ දැන්ගේ අනුක්‍රමණ ගුණිතේරනේ එක වෙන විදියට ගැලපෙනේ මගේ හොයාගන්න. අපි බලම් මේ බලත් එ අපට දීල තිබ්බ පලවෙනි රේකාව තමයි උබට මේ පේන්නේ වයි සමානයි දෙකයික් දන තුනයි කියලා. එඒයාගේ දෙවෙනි රේකාව දුන්නේ දෙවෙනි සමීකරනය දෙකයි වයි සමානය එක් ධනාතර. ඒ අපිට සකස් කරගන්න ඕනන සකස් කරගන්න නම් මොකද කරන්නේ. මුළු පද්ධතියම දෙකෙන් බෙදන ඕනේද. ඔයාල පෙරකාලේ සමීකරන විසඳුම් සාමාන පෙළයටතේ ඉගෙන ගත්ත දලපුතාල එතනද කරන්න ඕන තීරණය තමාමේ තියෙන්නේෙනේ ේකාවක පදයක් එහමයා කරගන්න. බෙදන්න වැඩි කරන්න ගාන තියනෙන හැම පදයක්ම බෙදන්න ඔහෝ වැඩි කරන්න ඕන. තකට මුළු ගානමපි. දෙකින් 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 බෙදාගනයනකොට මේක වයුණ එම්බෙදීම දෙකනේද මේක බෙදන්න බෑනිපුතේ තුොරු මෙතැන එම්බදීම දෙකවුණ හතරබෙදීම දෙකයි මෙතන උත්තරේ දෙකවවෙන්න ඕනිපුතේ මේක අතරන නේනේ තුොට එතන අන්තක් කන්ඩය දෙකයි තකට අපිට එන සමීකරණය. ද්ධතිය දෙකෙන් බදුවම බෙන්න්න මේ අවස්ථාවට එන වයි සමානයි. එම්ම අට දෙකයි එක් දන. අපට මේ අන්තක්කණ්ඩි ඒතන්න ඕන්නන්නේ අන්ක්ඩි මේ ප්‍රශ්නයට අදාල නෑ නමුත් සමයකන්නයක් හදනකොට අපි නිවැරදිුව සකච කරන්න ඕන. තකොට දැන් අපි දන්නෝ රේකා දෙකේ අනුක්‍රමණ දෙනේ. පළවෙනි රේකාවය අනුක්‍රමණ දෙයි දෙවැනි රේකාවය අනුක්‍රමණය එම් බෙදීම දෙකයි. ඒ දෙන්නගේ ගුණිතය රිනේ එක වුනොත් තමයි මේ රේකා දෙක ලම්බකවෙන්. ලම්බකවීමේ අවශ්‍යතාවේ අපි හඳුනාගෙන තියෙනෙ නිසා දැන්ඒ සම්බන්ධය සමීකරණයට දෙම්මාම දෙක්ක වැඩිකිරම් දැයි. එවන් පලවෙනි අනුක්‍රමණය දෙකයිනේ තොවට යාට දෙක දැම්ම ඉළඟට දෙවිනි ක් කෙනාගේ අනුක්‍රමණය එම්බදීම දෙකයින. අනු ක්‍රමණය විදිහයට තියනෙම. අනුක්‍රමණය විදියට තියනෙ එම්බෙදීම දෙක. එයායටට එම්බෙදීමක දැම්ම. තකොට උත්තර රිනේක වෙන්න ගියොත් ඇ මේ දෙකට දෙක කපන්න පුළුවන්. එම් සදා ලැබෙනවා රින එකයි කියන අවස්ථාව. ඒ නං මේකේ රිනේකයි කියන පිළිතුර තියෙන උත්තරයක් අපිට ඇති. අපි ඒක තෝරනවා රදි පිළිතුර නිවැරදි වරණය විදිට. නේද එකනෙකට ලම්භවීමේ අවශ්‍යතාවය අපි හඳුනාගත්තා රින එක වෙන්න ඕනේ, මේ කියන එම් කියනගේ එන ලම්බකයි. දැන් දුලපුතාලට ඒ ප්‍රශ්නය සාර්ථකව විසඳරන්න පුළුවන් වුණ. න දෙ අපි තවත් ප්‍රශ්නයකට ප්‍රවේශ වෙන. බලන ප්‍රශ්නය ප්‍රවේශයමකක්ද කියල. දෙදස් දහටඒ ආලතියෙන විභාග ප්‍රශ්නයක් දෙකයි එ දන තුනයි වයි එක. සමානයි බිඳු. මේක දැක්කගමන් තේරෙනවා අපිට ගැලපෙන ආරට නිම මේක පොඩ්ඩ හදල තියෙන්නේනේද සමීකරණය තියෙන්න්න ඕන ස්වභාාව වයි සමානයක් දැනස නට ඒගොල්ලු එක පැත්තක් බිඩුව වෙනකට සමීරය පද ඕනු විදිකට අපට හෙමයි කරන්න පුළුවන්. තකොට මේක එක පැත්තත් බින්දුව වෙන විදිර හදල ඇබේ අනිත් සමීකරණය ඒේ විදියට මාහදල. දීලා අපෙන් අහනවා මගින් දී ඇති රේකා දෙක සලකන්. මී රේකා දෙකට අදාල ගුණාංග ටිකත් දීලා. ප ෙනගත් සියලු සිද්ධන්ත ආාවරණය කරගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයයක් තොකොට ඒ ගුණාංගවලින් හරී කියල තේරෙන ගුණාන්ගේ මකක්ද්ද කෙලහනෝ මොකදද මේ රේකා දෙක සඳහා සමාන අන්තක් කණ්ඩ ඇත මෙහම බැලුවට ඒක තේරෙනවද මෙම බැලුවට තේරෙන්න්නේ මේක හදාගන්න ඕනෙ නේද වයි සමානයි එමක් දනසි යාආකාරයට හදාගත්තොත් කෙළවරඒ පවතින්නේ නිදහස් පදය තමා මෙයාගේ අන්තක් කණ්ඩේ තකට මොවත් මේ වයි සසාමානයමෙක් දැනසයාකාරයට හැදුත්. එඒයාගේ තන්තක් කණ්ඩේ පේන. ඒ අන්තක් කන්්ඩ දෙක සදා එකම අගේ ආවත් මේක හරි. තාම අපි දන්න නෑ. අපි තීරණය ගත්ත නෑනේ මේ ලම්බකයිලු. ලම්බක වෙන්න නම්මකද කරන්නවා. අපි මේ විදියටට හදාගත්ත රේකා දෙකේ අනුක්‍රමණ දෙකී ගුණිතේරි නේක වෙලා තිබුණොත්? එතකට තීරණයක් ගන්න පුළුවන් මේ දෙන්න ලම්බකයි. තාමා පියක දන්නෙත් නෑ. ඊළඟට එක මතයක පීටයි. ලසන අවස්ථාව. රේකා දෙකක් එකමතේක පිහිටයි කියන කාරණාව වෙන්න නම් මොකදද වෙන්න ඕන අවශ්‍යතාවය පති. රේකා දෙකේ අනුක්‍රමණ සමාන වනොත් සමාන්තර. නේද. ඒ සමාන්තර වෙච්ච රේකා දෙක එකමතයක යන්න නං ඒ දෙන්නගේ අන්තක් කණ්ඩයත් එකම වෙන්න ඕනේ ගැන කැපෙන තැත් එකම වෙන්නේ එහෙම වෙන්න නම්. රේකා දෙක මුළුමනින්ම සමාන වෙන්න ඕනි. අනුක්‍රමණයක්ත් සමාන වෙලා, අන්තක්කණ්ඩයත් සමානූනුත් විතරයි රේකා දෙක එකමතේක පිහිතන්. නේද රේකා දෙක් එකමතේක පිහිටන්න නං. දෙන්නගේ අනුක්‍රමණ දෙක සමානවෙන්නත් ඕනි අන්තක් කණ්ඩ දෙක සමානවෙන්නත් ඕනි ඒ නොක කිය කියන්නේ මොකක්ද. මුළු රේකාවම සමානවෙන්න ඕනනි වයි සමානය එෙක් දනසීගේ අනුක්‍රමටත් සමාය අන්තක් කණ්ඩත් සමානයින ඒකකාව සමානයි සමීකරණය සමානයින එඩවන් සම්පූර්ණයෙන් සමීරණක සමානුනොත් විතරයි මේ වැඩේවෙන්නේ. බැලූ බැල්මටන් පේනු රේකාකනන් සමාන නෑනේ දගයන් වෙනස්නේ එනම් මේ උත්තරය ගන්න විදිියන්නේ. මූල ලක්ෂ අර ගමන් කර. ෝල ක්ෂේ රා ගමන් කරන්නන වෙන්නෝ නිමකදද. මී දෙෙන්න්නගේ එක්කමයි? අන්තක් කණ්ඩට ලැබෙන අගයන් දෙකම බිින්දුව වෙන්නෝඕනෙන. අතක්කණ්ඩේ සඳහා ලැබෙනගේ බින්දුවයි කියන තැන නේද මූලලක්ෂයගයෙන්. තුට මූලක්ෂ හරා ගමන් කරයි නං. අන්තක් කණ්ඩ බින්දුව වෙන්න ඕනේන්තිම පස්සේනියක පෙන්න්න නවා සමාන්තරයි. සමාන්තර වෙන්නනම් රේකා දෙකේ අනුක්‍රමණ විතරක් සමානුනාා ඇති. ප්‍රශ්නය ගැන අපි පුළල්ව සාකච්ඡා කල. ඉගනගත්ත සිද්ධාන්තෝලි දැම් බලමු මේකට උත්තරය හොයාගන්න අපි යොදාගන්න ක්‍රමේ. අපිට විසඳම විදිහයට අප ඔන්න ේකා දෙක වෙන්කරගත්තන. අපිට වයි සමාන Mෙක් දැසීට මේක හසුරුවන්නේ පැපතේ අදැ වෙන්කරගෙන අපි කරන්න ඕනෙමකක්ද. මේක ඉමින් සීරුවට වයි සමාන Mක් ධැනසී ආකාරයට හරි ගැසල මේකේ අන්තක්කණ්ඩ අනුක්‍රමණ හොයාගම්. නීතකොට වයි තනිවෙන්න දීලා මේ අනිත්පදේ යා පැත්තර ගෙනිච්චනේද. මේ දෙකයි එක් මේ පැත්තර යනකොට රින දෙකයි එක්සුනා. මෙතන තියෙන දනයක හා පැත්තර යනකොට රිනේකවුුණ ඔන්න එක පදයක් අපිට වත් තුනයි වයි සමානයි රින දෙකයි එක් රිනේක. මේ පැත්ත මේ හයයි වයිතයි වයි වයික පැත්තක තියෙන් ඕන නිසා වයි අනිකරගෙන මං මේ ආතරයි එක්සු මෙ හට ගෙනනිච්චා. ඔයාලා සාමාන්‍ය පෙිදිීගෙන ගත්ත දේම ආසාවිෙන් කරන්න පුළුව. තකොට එයා රිනාතරයි එක්ු ළඟට මේ ධනයකත් මෙයා පැත්තට අරයි යනෝ සමාන ලකුණ පනිනකොටම ලකුණ මාරුුණා රිනේක වුණනා දැන් ඔන්න. අවස්ථාව සරල වුණා. තාම අපිට ඕන පදයාාවනෑ. තවාදියරක් යන්න ඕනෙන. මේ ගානම තුනින් බෙදාගන්න ඕන මේක වයි තනි කරගන්නන. මුල ගානම තුනින් බෙදන්න. මුළු ගානම පුතේ. තුොන හැම පදයම්ම තුනින් බෙදෙන්න ඕනේ. තකොට ඔන්න වයි සමානයි මෙතන රින තුනින් දෙකයි X රින තුනෙන් එක කියලා එතන සමීකන දැන් අපිට ඕන කරන පදටි හදල ඉවරයි නේද. මේ වයි සමානයි Mක් දන. දැයි තකට මේයාගේ අනුක්‍රමණය අපිට තේරෙනවා. තුනින් දෙකයි. අන්තක් කණ්ඩය තේරෙනවා ලින තුනෙන් එකයි. මේකත් මේ විදියට හදාගැන ඉවරයි නැද මේක හයන්නේ දෙන්නම බෙද මෙආයෙන් මෙ ආයෙක් මෙය දැ ඔය විදිහයට මේ බෙදාගත් අට පස්සේෙදී මෙෑ අපිට මෙතනේද උත්තරේ නොම ගත්ද. රින තුනෙන් දෙකයිනේ දැ මේකත් වයි සමානයි එමක් දැන සී ආකාරයට පද්ධතිය සකස් කරනෙන තියෙන තකොට මෙයා ගැනු ක්‍රමණය න තුනින් දෙකයි මේයා ගැනු ක්‍රමණය. යයි දැන් බලන්න දැ තීරණ ෝලමොකක්ද වෙලා තියෙන්. දෙන්නගේම අනුක්‍රමණ සමානයින. දෙන්නගම අනුක්‍රමණ සමානයි අනුක්‍රමණ සමානනං රේකා දෙක සමාන්තරයි අපේ තිබුණු පස්ශ්‍රණී පිළිතුර. රේකා දෙක සමාන්තර වේ කියන පිළිතුරට විතරයි යන්න පුළුවන් අනිත් තීරණ එකකටවත් යන්න විදිියා. ඔන්න දූලපුතාලට ඒ ප්‍රච්නයටත් විසඳුම අපි හොයා ගත්තා අනුක්‍රමණ සමාන නිසා රේකා දෙක සමාන්තර වේ. දෙන්න පොතේ මෙතනානු ප්‍රශ්ණයක් මේ බලන්න ඒ කියල ලක්ෂයක් තියෙනවා Bී කියල ලක්‍ෂයක් තියෙනවා. මේ රේකාවේඒABහි මද්‍ය ලක්ෂේ අරහායන, Aට ලම්බ රේකාව වයක්ෂේ චේදනය කරන දැමික ලස්සන ප්‍රශ්නය දෙදස් දාාටමයි යාලතියෙන්නේ. රේකා දෙක දීල රේකා දෙකේ මද්‍ය ලක්ෂේ හරහායන,ට ලම්බ රේකාව වයක්ෂේ චේදනය කරන තැන්. තුොකට අපි ඉස්සල්ල බලන්නඕන. මේ දියන රේකාවේ ය රේකාවනේ. මේ රේකාවේ මධ්‍යලක්ෂය හරහා යන්නත් ඕෝනි.. ඒAB. නම් රේකාව සලකන්න මධ්‍යලක්ෂය අරා යනට ලම්බ. මධ්‍යලක්ෂය අරා යන කෙන ලම්බක වෙන්නත් ඕනි. මෙන්න මේ විදියට යන රේකාව ව්‍යක්ෂය චේදනය කරන ලක්‍ෂය කුමක්ද කියලාන්නේ. ව්‍යක්ෂයේ චේදනය කරන ලක්ෂය කියන්නේ. මේ අලුත්්‍රේකාව අන්තක් කණ්ඩය කුමක්ද කියලා නයන්නේ. නේද අලුත්ත්‍රේකාවය අන්තක් කණ්ඩය තියෙන තැන. තවන මේකේ එක්සොලාගේ බිින්දුවවීමත් එක් කණ්ඩාංක පද්ධතියටට මෙහමගත්තොත් එක්සොලාගේ බිදුව වෙන ස්ථානයේ පිටි වෛයාගේ තමා යුත්තරයකටිල්ලන්න. එනම් අපි හොයන්න ඕනේ මේ රේකාවේ මධ්‍ය ලක්ෂය ඔයාගන්න. මේ රේකාවේ මධ්‍ය ලක්ෂයත් එක්, මේ රේකාවට ලම්බකවන රේකාවේ අනුක්‍රමණය ඔයන්න ඒ රේකාවට අදාළ අන්තක් කන්්ඩයේ පිහිටී. උත්තරේ ඔයාගෙන යන්න පුළුවන් පද්නති අප හඳුනාගත්ත මේකට ගත් දීර්ක ප්‍රශ්නය තුට අපි ඉස්සල්ල කරන්න නමකදද. රේකාව මද්‍ය ලක්ෂේ ඔයාගන්න. මද්‍ය ලක්ෂේ ආරා යයි කියප නිසා මද්‍ය ලක්ෂයට සිද්ධාන්තයේ දැම්ම එක් ක්ඩාන් කොල එකතුව වයිකණ්ඩාන් කොල එකතුව දෙකෙන් බෙදාගෙන ගියාම දූලපපුතාල දැන්ගොන්න හඳුන ගත්තා මද්‍ය ලක්ෂය ඒරේකාවේ මද්දලක්ෂය තුනයි තුන. තොරම තුනයි තුන රේකාව හරහා යන්නේ. ඒකම පි අඳුනාගන්න ඕනේ මේකේ අනුක්‍රමණි. තොර අනුක්‍රමණය ඔයා ගන්න තර්කය දැම්මව වයි වෙනස බැදීම එක්ස නස එතනින් අනුක්‍රමණය නෝ භාගයයිගේ. දැන් එතකොට අලුත්ත්‍රේකාව අනක්‍රමණය දන්නවා කැඩෙන තන දන්නවා. ඒනම් අපිට ඒBට ලම්බකරේකාව අනුක්‍රමණි මෙයාට. ලම්බකූර්රයකාවන අපි හොයාගන්න ඕනේ තොටමින් භාගයක්ත් එක්ක ලම්බක වෙන්නේ අනුක්‍රමණී කියියවුනුද. භාගයක්ත් එක් ම්බකවීමේ අවච්‍යතාවේ දැක්කහම අපි එම්වන්නේම්ට රිනේකට සුළු කලාම අනුක්‍රමණය රින දෙක වෙන්න ඕනි. තොට අුත්‍රේකාව අනුක්‍රමණය රින දෙකයි. අලුත්‍රකාව අනුක්‍රමණය රින දෙකයි. එක කණ්ඩාන්කයක් තියනෝ තුනයි තුන. මේ තුනයි තුන රක්ෂයාරා අනවා කියනවනනිපති එක කණ්ඩාන්කයක්තිය නෝ තුනයිතුන ඒන රින දෙකයි. නයි තුනයි කියන රේකාව සම්බන්ධ කලාම වනාා ලම්බ කරේකාව අපිට රිින දෙකයිෙක් දැනසී මේගේ එක්ෂ වයිෝොලට අපි මේ තුනයි තුන ලක්ෂය ආදේශක කරම්. මේ තුනයි තුන ලක්‍ෂේ ආදේශ කලාම දූලපුතාල එක් වයිෝල්ට තුන. එක්සොල්ට තුන දැවන අන්තක් කන්ඩේ අපිට ලැබිෙනෝ පිළි තුරක් විදිියට නමයයි කියලන. සීවොලට නමේ. සී නමයයි කියනදැ කැපෙන තැන කැපන තැන එන්නේ. ඒ කියන අතක් කන්ඩේ ඔසේ දලපුතාලට පැහැදිලි මේ ඒකාව කැපෙන්න්නේ නමේදිනං එයාගේ කණ්ඩාංක. අහන්නේ කන්ඩාංකන කන්ඩාන්කේ අපිට ලැබෙනවාමකද. ඒවයි අක්ෂේ චේදනය කන ලක්ෂේ කණ්ඩාංක බින්දුවයි නමේ. ඇයි අතක් කණ්ඩේ කියක හැම්වෙලාෑම බිින්දුවත් එක්ක පහිටන බව පිහඳුනා ගත්තා. ඒනන් දූලපුතාල අපි ලස්සනට ඒ පිළිතුරටත්තාව. දැන් ඔය දලපුතාලට තේරනවා අපි හැම අවස්ථාවක දිම මේ පද්ධතිය තුළ හඳුනාගන්න. තොරතුරු ඔස්සේ අපිට සාර්ථකව විභාග ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුව. සියලුම ප්‍රශ්න අපි ගෙනගත්ත සීමාව තුළ හඳුනාගත්ත. දූලපුතාල මේ පාඩම් මාලාවම එන්න EU නාලිකා ඔස්සේ නැවත වරක් නළම් බල මුළු පද්ධතියේම තියෙන තොරතුරු හරියට හඳුනාගැෙන විභාහගේ සාර්ථකෝ දිනාගන්න ජීවිතයේ දිනාගන්න අපේ රට ජාතිය දිනවන්න එනන් දූලපුතාලට තවත් දවසක මේ ආකාරයෙන් අමයන බලාපොරොත්තුවඇතුව. අදට සමුගන්නක් හැම දෙනාටම ආයු බෝන්.